රූපෙහි හටගැනීම පැවතිීම සහ බිඳීම කියන මේ දේවල් දකිනකොට මේ හටගත්ත රූපය එහි නිශ්චිත ආයුකාලයේ දක්වා එහි පැවැත්මක් තියෙනව නං ඒ පැවැත්ම තියන්නේෙ කුමක් නිසාද ඒ රූපේ ඇසරු කරගත්ත ජීවිතන්ද්‍රිය නැමති රූපේ නිසා ඒ රූපය ඇසරු කරගත්ත ජීවිතීන්ද්‍රී නැමති රූපේ නිසා ට රප ධර්මය හටගත්ත වෙලාවඉන්දලලා යම් අවසාන වන මොහොතක් තියෙනවන ඒදක්වා පැවැත්ම තියෙන්නේ එතන තියෙන ජීවිතන්ද්‍රිය නිසා. එතමයි රූප ධර්මයන්ගේ තියන ජීවිතන්ද්‍රිය කියලා කියන්න. එතකට යම් රූප කලාපයක් උපදිනවන ඒකට අනන්නෙ වුණ ජීවිතන්ද්‍රියක් තියනවා. එතමයි රූප ජීවිතන්ද්‍රිය එක මේ ආධ්‍යාත්මි අපි මනුස්සෙක් කිය ගන්න තැනකත් එවගේ අපි බාහිර කියලා හිතන තැනකත් මේ රූප ධර්මයන්ගේ විද්‍යමාන වන ආයු සන්තතියක් තියෙනවනම් ඒ මොක්කක ප්‍රතිඵලයක් ද ඒ ජීවිතන්ද්‍රිය රූපේ කියන එක